මම මේ කියන කතාවේ කතානායකයා ඊටාම කුඩා පිරිමි දරුවෙක්. මේ පිරිමි දරුවා ඉස්කෝලේ යනවා අම්මලා තාත්තලා යවන හින්දා යනවා. හැබැයි ඉස්කෝලේ උගන්වන කිසිම දෙයක් මේ ළමයාට තේරුම් යන්නේ නැහැ. ගුරුරුන්ට ඊටාම අකීකරු මට්ටමේ ළමයෙක් වුණා. කියන මෙලෝදියක් තේරෙන්නේත් නැහැ. කියන දෙයක් තේරුම් ගන්න උත්සාහයකුත් නැහැ. ඒ ළමයා හැමදෙස්සම තමන්ගේ ලෝකේ තමන් වැඩ කරගෙන හිටියේ. මේ ගුරුතුමිය ලියමනක් ලිව්වා. අර ගුරුතුමිය ලියලා දුන්නේ මොනවද කියන එක කියව ගන්නවත් සාක්ෂරතාවයක් තිබ්බේ නැහැ. කියව ගන්නවත් බෑ. එච්චරට ඉස්කෝලේ වැඩ කරේ නැහැ. මේ ළමයා හිනාමුසු මුණින් හැමදාම ඉස්කෝලේ ඇරලා ගෙදර ආවා. එදත් මේ ලියුම අරගෙන ගෙදර ඇවිල්ලා අම්මගේ අතට දුන්නා. මේ අපේ ටීචර් අම්මේ අම්මට දෙන්න කියලා මේ ලියුම දුන්නා කියලා. මේ අම්මා හිමින් හිමින් පදපේලිය කියවන් යනකොට අම්මගේ ඇස් දෙකට කඳුළු වන්න ගත්තා. කඳුළු ගැට වැටෙනවා. අම්මට නවත්ත ගන්න බෑ ඇඬෙන එක. ඊට පස්සේ මේ දරුවා කල්පනා කරා මොකද දන්නේ අම්මා අඬන්නේ කියලා. ඊට පස්සේ මේ ළමයා ළඟට ලං වෙලා අහනවා මොනවද අම්මේ ඔක ලියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ අම්මා කියනවා පුතේ මට පුදුම සන්තෝෂයක් තියෙන්නේ ඔයාගේ පන්තියේ ටීචර් ඔයාගෙන ලොකු වර්ණනාවක් ලියලා වලා. මේ දරුවට අපිට උගන්වන්න තරම් දැනුමක් නැහැ. මේ දරුවගේ තියෙන දක්ෂතාවය අපේ තියෙන සීමාව අතික්‍රමණය කරලා තියෙන්නේ. මේ පොඩි දරුවෙක් වුණාට ගුරුවරුන් අපිට වඩා මේ ළමයට ලොකු හැකියාවක් දක්ෂතාවයක් තියෙනවා. ඒ හින්දා මේ දරුවට අපිට උගන්වන්න බෑ. ඔබතුමිය පුළුවන් නම් අපිට වඩා හොඳ ගුරුවරු යටතේ මේ දරුවව උසස් අධ්‍යාපනයට යොමු කරවන්න කියලා තමයි මේකේ ලියලා තියෙන්නේ කියලා අම්මා අර ළමයට කිව්වා. ඊපස්සේ මේ ළමයා ඉතාම ප්‍රීතියට පත් වුණා තමන්ගේ ගුරුතුමිය තමන් ගැන මේ කරපු වර්ණනාවට. සහ අම්මට ලොකු ආඩම්බරයක් ඇති වුණානේ මේකේ. ඒකත් මේ දරුවට හුඟක් සතුටක් ඇති වෙච්ච සිද්ධියක්. ඊපස්සේ බොහෝ කාලයක් ගත වුණා මේ දරුවව ඉස්කෝලේ යන එකෙන් අම්ම නතර කළා. මොකද ඉස්කෝලේ ගුරුවරු කියලා තිබ්බේ දරුවට ගන්නන්න බෑ කියලා. මොකද ඊට වඩා දක්ෂයි කියලා. කාලයක් ගත වෙලා මේ තරුණයා ඉලන්දාරියෙක් බවට පත් වෙනවා. මේ තරුණයා පොඩි කාලේ ඉඳන්ම පරිසරත් එක්ක ජීවත් වුණා. විශේෂ නිර්මාණ උත්සුකව හදන්න නිර්මාණය කරන්න ඕනකමක් තිබ්බා. සමාජයේ මෙහෙවරක් කරන්න ඕනකමක් තිබ්බා. අවසානයේදී මේ තරුණයා විශාල පරීක්ෂණයකින් පස්සේ මේ ලෝකෙට දායාද කරනවා නිර්මාණයක්. තාමත් අපි හැමෝම ඒකෙන් පන්නරය ඒ වගේම ඒකේ වාසි අපි ලබනවා. දැනුත් එහෙම තමයි. දැන් පොඩ්ඩක් සිවිල් මුඩ බැලුවොත් ඒ තරුණයා හදපු දේ නිසා තමයි මේ වෙලාවෙත් අපි ආලෝකය ලබාගෙන ඉන්නේ. මේ කතාව තෝමස් අල්වා එඩිසන්ගේ ජීවිත කතාව. තෝමස් අල්වා එඩිසන් එදා අම්මා කියපු කතාව පසු කාලෙකදී ලෝකයාට කියනවා අපේ අම්මා එදා මට කිව්ව ලියුමේ තිබ්බේ ඇත්ත කතාව නෙමෙයි කියලා. එඩිසන් එදා කියනවා අපේ අම්මට මම ලියුම අරන් එනකොට මම දැනන් හිටියේ නෑ අකුරු කියවන්න. අපේ අම්මා අඬන එක අහලා තමයි මම ඇහුවේ මොකද අම්මේ අඬන්නේ කියලා. එතකොට අපේ අම්මා කිව්වේ ගුරුවරු ඔයාට උගන්වන්න බෑ මොකද ඔයා ඊටාම දක්ෂයෙක් කියලා කියනවා. ඒ හින්දා තමයි පාසල් යන්න එපා කියන්නේ. ඒ හින්දා මගේ පුතා ඉන්න කියලා තමයි මගේ අම්මා එදා මට කිව්වේ. හැබැයි මට පස්සේ ලියුම හම්බුණා. ලියුමේ තිබ්බේ මේ ගන්නෙමේ. ලියුමේ තිබ්බේ මේ වගේ අමන මෝඩේට අපිට උගන්වන්න බෑ. ඒ හින්දා මේකව ආයි ඉස්කෝලේ යන්න එපා කියලා ගුරුවරයා ලියලා තිබ්බේ. ඉතින් මම මතක් කරේ අම්මල තාත්තලා කියන්නේ දරුවන්ගේ පිටකොන්ද. අම්මල තාත්තලා යම් විදිහකට දරුවන්ට අදහසක් අවවාදයක් යෝජනාවක් කරනවාද ඒක ගලේ කෙටුව වගේ මතක හිටිනවා. අර නමටත් නෙමෙයි කියනවා ඇත්තේ. අම්මල තාත්තලා කියන්නේ හරියට කල හදන කලාකාරයෝ වගේ කොටසක්. මැට්ටක් හම්බෙන්නේ හැමෝටම. ඒ මැට්ට මොන විදිහට රටා දාලා කැටයම් කරලා හදනවද කියන එක අම්මල තාත්තලාගේ අතේ තියෙන වැඩක්. අපේ හොඳ කියවණක් තියෙනවා මහ කකුලුව ඇදේට යනකොට පොඩි කකුලුවන්ට කෙලින් ගෙන්න කියන්න එපා කියන එක. ඒක හරියටම නිවැරදි. මොකද දරුවන්ට හැදෙන්න හැදෙන්න කිව්වට අපි තමන්ගේ තියෙන සොයන් විනය සොයන් හික්මීම නැත්නම් තමන්ගේ තියෙන සුව චින්තනය අවදි කරලා දරුවෝ තමන් දිහා බැලුවාම මේ අපේ අම්මා තාත්තා කියන තැනින් ගෞරවයෙන් අභිමාණයෙන් යමක් කියන්න තමන් තුල චරිතයක් නැත්නම් අවාසනාව දරුවන්ටත් අන්තිමට ආදර්ශයට ගන්න වෙන්නේ තමන්ගේ අම්මා තාත්තාම තමයි. ඒ හින්දා අම්මා තාත්තා දිහා බලාගෙන දරුවෙක් හැදුනට පස්සේ අම්මා තාත්තගේ තියෙන ගුණේ තමයි අවසානයේ දරුවෙගේ ජීවන චරිතයෙන් උපනැඟ වෙන්නේ. මේ ලෝකේ ඕනම අලුත් නිර්මාණයක් කරාම ඒකට මැනුවල් එකක් හම්බෙනවා. ටීවී එක ගත්තත් ඒකට මැනුවල් එකක් තියෙනවනේ. ටෙලිෆෝන් එකක් ගත්තත් පොඩි පොතක් තියෙනවා. හැබැයි මේ ලෝකේ විශේෂ නිර්මාණයක් තියෙනවා. ඒකට අමුතුවෙන් මැනුවල් එකක් නැහැ. ඒ තමයි දරුවෝ. අම්මයි තාත්තයි එකතු වෙලා මේ ලෝකෙට ජීවයක් බිහි කරාම අම්මයි තාත්තටවත් මැනුවල් එකක් හම්බෙන්නේ නැහැ දරුවෙක් හදන්න ඕනේ කොහොමද කියන එක. ඒක තමන් තුලින් වැඩෙන්න ඕන ධර්මතාවයක්. එක්තරා අවස්ථාවක අම්මා කෙනෙක්ට යන්න වෙනවා තමන්ගේ පුතා හිරේ ඉන්නවා. මරණ දඬුවමට නියම කරලා තිබේ. අම්මා ඊටාම ශෝකයෙන් දුක්සහගතව ගිහිල්ලා හිරගෙදරදී පුතාට ආමන්ත්‍රණය කළා. මේ දරුවා අන්තිමට ඉල්ලීමක් කරේ මට අම්මව බදා ගන්න ඕනි කියලා. හිරකූඩුවේ හිරකූරු ටික ඉස්සරහා තිනු අම්මා ඉස්සරහා එළියේ ඉන්නවා. දරුවා මේ පැත්තේ හිරගේ පැත්තේ ඉන්නේ. අර ජේලර් වලුත් නිදහස දුන්න මොකද හෙට මැරෙන්න ඉන්න මිනිස්සයන්. මේ මිනිස්සයා අර කූරු අස්සෙන් අත දාලා අම්මව බදාගත්තා. බදාගෙන අම්මගේ කනට තමන්ගේ කට ලං කරන්න පුළුවන් මට්ටමට ගෙනල්ලා. කෙලින්ම කණ ඉරලා ගත්ත කියලා කියන්නේ. ඊට පස්සේ අම්මව එහෙම තල්ලු කරලා දාලා කෑ ගැහුවා කියනවා හිරගෙදර. මාව එල්ලලා මරනවා නම් මේ ඉස්සරහා ඉන්න ගෑණිවත්
එල්ලලා මරන්න ඕනි කියලා. ඒකට හේතුව හොයන් ගියාම තමයි කතාව එළි වෙන්නේ. මේ ළමයා පොඩි කාලේ සෙල්ලම් කරනකොට අල්ලපු ගෙදර තිබ්බ ඒ ළමයාගේ දෙයක් හොරගම් අරන් එනවා. අම්මට පෙන්නනවා මං අපි මේක හොරගම් කරා කියලා. අම්මා කිසිම ගාණක් ගන්නෑ නෑ. අම්මා ඒකට කිසිම අවවාදයක් අනුශාසනාවක් කරන්නේ නෑ. කිසිම මේ දඩුවමක් දෙන්නේ නෑ. ඔහේ නිකන් ඉන්නවා. වැඩි වෙඩ පත් වෙනවා මොන්ඩිසෝරි යනවා එතන පැන්සල් කෑලි මකන කෑලි උසන් එනවා ඒ මොනවත් කියන්නේ නැහැ පහ හය වසර යනකොට ඊට වඩා බරපතල වෙනවා පොත්පත් උසන් එනවා ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ පර්ස් එහෙම උසන් එනවා ඒකටත් කිසිම යෝජනාවක් අවවාදයක් නැහැ බද්‍ර යවුනට පත් වෙනවා හොරකමක් කරනවා තමන්ගේ අතින් මිනිහක් මැරනවා ඒකට තමයි පොලිසිය රහු වෙන්නේ එදා ඒ ජේලරුන්ට කෑ ගහලා මතක් කරාගෙනවා ඒ තරුණයා එදා අපේ අම්මා මට එක අවවාදයක් දුන්නා නම් එක කණේ පාරක් ගැහුවා නම් මම අද මෙහෙම වෙන්නේ නැහැ සර් කියලා මම මුලින් මතක් කරේ එඩිසන්ගේ අම්මා මේ කතාවේ සම්පූර්ණ අනිත් පැත්ත. එඩිසන්ගේ අම්මගේ අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඔය සියලු දෙනාගෙමත් ඔය මුහුණුවර දෙකම තියෙනවා. අවශ්‍ය තැන්දී අවශ්‍ය දේ කළේ නැත්නම් අවසාන ප්‍රතිඵලය සාර්ථක වෙන්නේ නැහැ.